ससर بيه سها ماريا بلبند بهدل كريمك كرلين ससर بيه تما මේ විපරිණාම දුක්ඛය. එහෙම නැත්නම් සංසාර දුක්ඛය. එහෙම නැත්නම් දුක්ඛ දුක්ඛය. මේ තමන් කරපු වැරදි දෙයට ආපහු බූමරංගයක් වාගේ තමන්ට උරුම වෙනවා. මේ හේතුඵල ධම නොදැන කටයුතු කරන පුද්ගලයා. දැනගෙන කළත් නොදැන කළත් ආපහු වෙනවා. වපුරාගත් දේ ආපහු වෙනවා. හොඳ යහපත් දෙයක් වපුරන්න සසර බිය දකින්න ඕන. සසර බිය දැක්ක කෙනෙක් කිසිම ආකාරයක වරදක් පාපයක් අකුසලයක් අවැඩක් කරන්නේ නැහැ. ඒකෙ මිදී නිදහස නැහැ හැකි හැම අවස්ථාවක. ඒක නිසා බුදුහාමුදුරුව මේ දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි විග්‍රහ කළේ මේ සතර දුක දකින්න. එතකොට මේ දෙක දකින්නේ නැතුව සමුදය නිරෝධ කරලා සමුදය නිරෝධගාමිනී පටිපදාවක හැසිරෙන්න බෑ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ සසර දුක මේ සසර බිය දැක්ක පුද්ගලයෙකුට විතරක් කරගන්න පුළුවන් දෙයක්. මාරය සසර බියක සම්බන්ධයෙන් මාරය කියන්නේ අපි මේ ගන්නා සියලුම දේ පරිහරණය කරන සබ්බ සකල මනාව. අපි තාවකාලිකව ණයට ගන්න. කාටත් පොදුවේ ගන්න තියෙන ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර අපි විඥාණයෙන් අපේ කරගන්න. හැබැයි අපිට කැමති දේ නවත්තන්න පවත්තන්න පුළුවන් දෙයක් ලෝකේ නැහැ. නමුත් අපි හැම මොහොතකම හැම අවස්ථාවකම නැවත නැවත යායන් තණ්හා පෝනෝ භවික පුන පුන මේ බවටපත් වෙනවා. නැවත නැවත ගන්න. නැවත නැවත තණ්හාමින් මේවා අපේ කරගන්න කල්පනා කරනවා. ඒ ධර්මය නොදන්නා කම නිසා. ඉතින් ඒක නිසා මේ මාර්යාගේ උගුලට අහු වෙනවා. මේ ඔක්කොම සියලු දේ තීරකයා මාර්යා. මාර්යා කියන්නේ කෙනෙක්. පුච්චලේද්ද එතකොට නෑ සංකල්පය. සංකල්පය. මදුරුව දැන් ඔබට ඩෙන්ගු හැදිලා මැරුණොත් මදුරුව තමයි මාර්යා. එතකොට මේ හේතුවත් නැතුව මේ ඩෙන්ගු හැදෙන්නේ. මාර දිව්‍ය පුත්‍රයා කියලා පසුව කාලෙක සාහිත්‍යවල තියෙනවා. බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා. මච්චුමාර බුද්ධ දේශනාවේ තියෙන මච්චුමාර. ඒ වගේම මුත්තෝ පාපිමුතු. මේ බුද්ධ දේශනාවේ තියෙනවා මඤ්ඤමානෝ බද්දෝ මාරස්. උපාදීයමානෝ බද්දෝ මාරස්. මේ බැඳිනවා. අපි උපාදානය කරගත්තොත් මඤ්ඤතාවයෙන් මමත්වයෙන් මගේ කොට ගත්තොත් යමක් මාරයට බැඳිනවා ණය වෙනවා. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ අනුපාදී මානෝ පාපෝ මුත්තෝ පාපිමතෝ. මුත්තෝ කියන්නේ මිදි නිදහස් උනා. පාපිමති කියන්නේ නැවත මාරයක්. එතකොට මේ බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ බුදුහාමුදුරුවන්ගේ මාගදී භාෂාවේ මේ මාරයට නොයෙකුත් වචන කියලා තියෙනවා. නොයෙකුත් සූත්‍රවල මාරෝ කියලාම තියෙනවා. දැන් අවස කියන කායගත සති සූත්‍රෙත් මාරය ගැන කියලා තියෙනවා. මාරයගේ ආරමුණට උගුලට අහුණා කියලා. දැන් මේ 31 තලෙම සිටින අය මාරයගේ උගුලට අහු වෙන්න පුළුවන්ද? අරහත්ත්වයට පත්වෙන තාක්කල් සියලු උපාදානයන්ගෙන් මිදී නිදහස් වන තාක්කල් මාර්යාගේ උගුලට අහු වෙනවා. මාර්යාට අයිති දේ තණ්හාවෙන් උපාදානය. අරහතුන් වහන්සේ සත්වයෙක් නෙමෙයි. සත්ව තත්වයෙන් මිදී නිදහස් වුණා. අනික් සියලු දෙනා දෙවියෝ භූතයෝ පෙරේතයෝ නිරයහත්තු සත්තු සියලු දෙනා සත්ව. මාර්යාගේ උගුලට අහු වෙන මිනිස්සු. මාර්යාගෙන් ණයට ගන්න මිනිස්සු. සත්ව කියන්නේ ස්ව තත්වය. තමන් සඳහා තමන් විසින් තමන්ට උරුම කරගන්නා තත්වයක් හදන පුද්ගලයා සත්ව. හැබැයි අරහතුන් වහන්සේ දැන් කිසිම තත්වයක් හදන්නේ නැහැ. කර්ම බීජ හදන්නේ නැහැ. සියලු දෙයින් මිදී නිදහස් වුණා නිසා සත්ව තත්වයෙන් මිදී නිදහස් වුණා. අර අරහතුන් වහන්සේ නැවත
තත්වයක් හදන්නේ අයමන්ති මාජාති නත්ති දානි පුනම්බව.